පිරිසිදු සංස්කෘතික ගති ආරේ සිහිල්ලෙන් ප්‍රදීපවත් වූ මුදිතා ගුණ සපිරි උපේක්ෂක රීතියකින් දයාර්ද සිතින් ඥාති ගවේෂී පුළු දෑසකින් මේ සමාජය සෞභාග්‍ය ප්‍රභාතය වෙත රැගෙන යන්නට ප්‍රේමණීය ජනනායකයින් පොදුජන නියමුවන් අත්‍යවශ්‍ය යුගයක් වේ. මේ සැමරුම් සුපවත එවන් අභීත ජනතා පුත්‍රයෙක් වෙනුවෙනි දශකත්‍රයක පුරා තිස් වසරක ස්වකීය තුටු මෙහෙවර දයාබර සිතින් රම්‍යාවලෝකනය කරමින් ඓතිහාසික මාතලේ පුරවරයට යළි වසන්තය රැගෙන එන ඔහු ඇවිත්. බෞද්ධ ශිෂ්ටාචාරයෙන් සුගන්ධවත් වූ මහාර්ග පරපුරක පෞර්ෂභිමානයෙන් පිරි අභීත ජන නියමුවන්ගේ පරපුරක සුවිශිෂ්ට සාරානුප්‍රාප්තිකයා වත්මන් කෘෂි කර්ම හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරයේ මැතිඳුන් යැයි කීම කිසිසේත්ම අතිශෝක්තියක් හෝ අත්‍යුක්තියක් නොවෙයි. මක් නිසාදයත් දේශපාලන යුගය තුළ ගෙවී ගිය තිස් වසරම ඔහු පොදුජන ප්‍රාර්ථනයේ වනස්පතියක් වන් සොකීය පීතෘවර ඇලෙක් අලුවිහාරයේ මැතිඳුන්ගේ සොකීය පරපුරේ මහා ප්‍රභාෂ්වරයක් වන් ශ්‍රී ලාංකික ප්‍රථම පොලිස්පතිවරයා වන සර් රිචඩ් අලුවිහාරයේ මැතිඳුන්ගේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම මහලේකම් බර්නාඩ් අලුවිහාරයේ මැතිඳුන්ගේත් ස්වාභිමානය, ධීරෝදාත්ත ගුණය, ඕජෝ ගුණය හා තේජෝ ගුණය පොදුජන හදවත් තුළ රෝපණය කළ උදාර ජනතා පුත්‍රයෙක් නිසාමයි. දේශ වාත්සල්යෙන්, තාණ්ඩව ගුණයෙන්, ස්වදේශානුරාගයෙන් නිබඳව ආඩ්‍ය වූ අලුවිහාරයේ පරපුරට ඒ හා සබඳි දිගු ඉතිහාසයක්ද පවතින්නේය. 1664 දෙවන රාජසිංහ රජතුමා රාජ්‍ය යාන්ත්‍රණය හොබවද්දී එතුමන්ට සුමිත්‍රව විශාල දිරියක් වහුන් වනිසේකර මුදලිදුන්ටද තිබුණේ දෙවන රාජසිංහ රජුට බෙහෙවින් සමාන රූපකායකි. අනපේක්ෂිත වහුන් සතුරු ආක්‍රමණයකදී රජුන් බේරා ගැනීම පිණිස රජුන්සේ වෙස්ගෙන සිරිහාන් ගබඩාවේ සැතපුණු වනිසේකර මුදලිදුන් එදා සතුරන් අතින් ජීවිතක්ෂයට පත් වුණා. වනිසේකර මුදලිදුන්ගේ උදාර පරිත්‍යාගය වෙනුවෙන් පිදුණු ඒ ගම්වරය ලියවුණු සන්නස අද හැඳින්වෙන්නේ අලු විහාරයේ සන්නස නමිනි. වනිසේකර මුදලිදුන්ගේ අනාගත පරපුර කවර උපද්ද්‍රවයකදී හෝ සුරැකිය යුතු බවටත් ජාතියේ ආචාරය සහ ගෞරවය ඔවුන්ට හිමිවිය යුතු බවටත් එහි සටහන් වී තිබුණා. කලින් කලට ශ්‍රී ලාංකේය දේශපාලනයේ මුහුණුවර කවර ස්වරූපයෙන් කවර තැනකට රූපාන්තරණය වුවත් පොදුජන විඥානයේ ඔවුන්ගේ උත්තුංග ගුණකාය සහ නිර්මල ආධ්‍යාත්මය හැමදාටම සටහන් වී තිබුණා. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේයි දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් විසින් වසන්ත අලුවිහාරයේ මැතිඳුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ඒ නිසාමයි. 1996 වසරේදී පොදු ජනතාව වෙනුවෙන් හඬ නැගූ වරදට සිරගතව සිටින්නට සිදු වූ සිදුවීම අද දින ඔහු ආවර්ජනය කරන්නේ දුක් පීඩා විඳින පොදු ජනකාය වෙනුවෙන් ඔවුන්ගේ විමුක්තිය වෙනුවෙන් නැගූ අතිශය හෘදයාරී අවස්ථාවක් වශයෙනි. 1988 මාතලේ ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසි එතුමා 1993දී මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස පත් වුණා. ඉනෙක් පිටව මධ්‍යම පළාත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ වසන්ත අලුවිහාරයේ මැතිතුමා 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ජනතාවරම් ලැබුවා. 2015දී බිහි වූ එක්සත් ජාතික පක්ෂ දිනසේ රජයේ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ඉනික් පිටව 2015 අගෝස්තු මස පැවති මහමැතිවරණයෙන් පසුව බිහි වූ රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වරම් ලැබූ එතුමා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් සේත් පාර්ලිමේන්තුව විසින් එක් කළ කෝප් කමිටුවෙත් සාමාජිකයෙක් වන වසන්ත අලුවිහාරයේ මැතිතුමා පොදුජන ආශිර්වාදයෙන්ම පන්නරය ලද අභිමානවත් නියමුවෙකි. මේ ඔහුගේ සුවිශාල පොදුජන මෙහෙවරෙහි සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්.
මාතලේ පුරවරේ සමාජ සංස්කෘතික හා පරිපාලනමය අවශ්‍යතාවයන් වෙනුවෙන් රුපියල් මිලියන 1000ක් වැය කොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයේ තැනීම රුපියල් බිලියන 15ක් වැය කරමින් මාතලේ මූලික රෝහල නවීන අංගෝපාංග සහිතව නවීකරණය කිරීම වස විසවලින් තොර ආහාර පාන ලබා දීමේ උදාර අරමුණ සහිතව මාතලේ ඓතිහාසික අලු විහාරයේ පුණ්‍ය භූමියට පැමිණෙන බැතිමතුන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළ පොජුන් හලක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 11ක ප්‍රතිපාදන ලබා ගැනීම සැමට සෙවණක් සංකල්පයට අනුව අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවාස සියයක් මේ වන විටත් ජනතා අයිතියට පත් කර දී ඇති අතර තවත් නිවාස සියයක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම දරුවන්ගේ සහ යෞවන ප්‍රජාවේත් ක්‍රීඩා ලෝලින්ගේත් චාතුර්යන් එළි දැක්වීම පිණිස බර්නාඩ් අලු විහාරයේ ක්‍රීඩා සංකීර්ණයේ තැනීම ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මධ්‍යම පළාතට පමණක් නොව වයඹ, නැගෙනහිර, උතුර, උතුරු මැද සහ ඌව යන සියලු පළාත්වල ක්‍රීඩකයන් වෙනුවෙන් රුපියල් මිලියන 327ක් වැය කරමින් ශ්‍රී ලංකාවේ තෙවන කෘතිම ධාවන පදය ජාතියට තිළිණ කිරීම සුළු වාරිමාර්ග සංවර්ධනය වෙනුවෙන් හා කෘෂිකර්මාන්තයේ දියුණුව පිණිස රුපියල් මිලියන 800කට වඩා මුදලක් මාතලේට රැගෙනීම ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන 1250ක් ලබා දීම මාතලේ දිස්ත්‍රික්කයේම ආවරණය වන පරිදි සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් සමෘද්ධි සහනාධාර ලබා දීම නීල හරිත රටක් වෙනුවෙන් මාතලේ කේන්ද්‍ර කොට ගනිමින් පළතුරු හා දැව රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹීම ගම්පෙරළිය ව්‍යාපෘතියේ මිලියන 300ක ප්‍රතිපාදන තුලින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් බිහි කළ මාතලේ එඩ්වඩ් පාක් හොකී ක්‍රීඩාංගණය නවීකරණය කිරීම මේ අද්විතීය මෙහෙවරේ ආවර්තනීය අවස්ථාවන් කිහිපයකි ප්‍රාග්ධනයෙන් වණික ක්‍රමයෙන් බෞද්ධ සංස්කෘතියෙන් අපට හිමිව තිබූ සාදුකාර සුසංවාදී ජීවිත විසන්දි වූ යුගයක කිත් යසස් පසුපස ලුහු නොබැඳ වේදිකා මත රඟ දෙන අරුමෝසම් විචිත්‍රත්වයේ ප්‍රදර්ශකයන් නොවි වේදිකා මත ආවේගයෙන් මොර දෙන ප්‍රවේගකාරී ഘോഷකෙක්ද නොවි සංසුන් සිතින් ඔහු යන ගමන දේශපාලන ලෝකයේ ප්‍රඥානන්දේ දල්වාලන ගමනක් ජනතා නායකයන් විසින්ද පොදු ජනතාව සුරකිය යුතුයයි සදාතනිකව විශ්වාස කරන වසන්ත අලු විහාරයේ මැතිඳුන් සැබවින්ම සාරදර්ශී ප්‍රියදර්ශී ජනතා පීතෘවරයෙක්.